ආයුබෝවන්. අපි මේ වීඩියෝ එකෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් පසුගිය මාර්තු 28 වෙනිදා මේ රටේ අග්‍රාමාත්‍යවර විසින් ඉදිරිපත් කරන ලද, එවැගේම 29 වෙනිදා ගසට් පත්‍රකයට නිකුත් කරන ලද විශේෂ සහන ඔබට ලබා ගත හැකි මොනවාද කියන එකයි. විශේෂයෙන් කූරා ඉතාලියා කියන මේ නීතිය යටතේ ඉතාලි රජයෙන් යුරෝ මිලියාර්දි 4.3ක් වෙන් කරනවා. විශේෂයෙන් ඔබ ජීවත් වෙලා ඉන්න ප්‍රාදේශීය සභාවේ මත නැත්නම් නගර සභාව මුල් කොටගෙන ඒ නගර සභාවේ නගරාධිපතිවරයා තමයි මේකට මුල් වෙන්නේ. ඔහුගේ නගර සභා බල සීමාවට දුප්පත්කමින් සිටින ඉතාලි හෝ ඒ පදිංචිව සිටින විදේශික අය සඳහා මූලික අවශ්‍යතාවයන්, මූලික ආහාර අවශ්‍යතාවයන් ලබා දීමේ වැඩපිළිවෙලක් ගෙනියීම සඳහා. එතකොට මේක සමහර විට ඔබට ද්‍රව්‍යමය වශයෙන් කොමුනේ හරහා ලබා දෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට කාඩ් පතක් මගින් ස්පේසර් කරන්න පුළුවන් කාඩ් පතක් ලබා දෙන්න පුළුවන්. ඒක එක් එක් කොමුනේ කොමුනට වෙනස් වෙයි. ඒ කොමුනේ හරහා කොමුනේ සර්විස් සොෂාලි, එහෙමත් නැත්නම් කොමුනේ ඇසිස්ටන්ස් සොෂාලි තියෙන අය, ඒගොල්ලන් එක්ක වැඩ කරන අය දන්නවා. ඒගොල්ලන් ඒ අය හරහා ඔබට මේක ලබලා දෙන්නට මතු ඉදිරි සතිය දෙක ඇතුළත මේක ඔබ දැනුවත් කිරීමක් කරන්න පුළුවන්කම ලැබෙවි. ගිය සතිය මම කිව්වා වගේම දැනටත් යුරෝ 600 ලැබලා දෙන්නේ ව්‍යාපාරමය රටේ තියෙන පර්තිතීව එකක් තියෙන සුළු හෝ මධ්‍යම පරිමාණ ව්‍යාපාර කරන ස්වයං රැකියා කරන අයට පමණයි. ඒ අයගේ මාර්තු මාසේ ගෙවීම තාම කරලා නැහැ. ඒ පිළිබඳ දැන් ආයතන කරන්න පුළුවන් මිම්ස ආයතනය හරහා, එහෙමත් නැත්නම් ඔබගේ ගණක අධිකාරීවරයා හරහා, කොමර්ෂලිස්ට් හරහා ඔබට ඉදිරිපත් කරන්නට ආයතන කරන්න පුළුවන්. මම හිතන්නේ ඊයේ අද දවස් දෙකේ විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහොම දැඩි වශයෙන් පැතිර යන බොරුවක් අර්ධ සත්‍යක් තියෙනවා. ඒ තමයි මේ 28 වෙනිදා අග්‍රාමාත්‍යවරයා ලබෝරෝ ඉන්නේරෝ, එහෙමත් නැත්නම් රැකියා කන්ත්‍රාත්තු ගන්න නැතුව වැඩ කරන හැම කෙනෙකුටම යුරෝ 600 ලැබලා දෙනවා කියපු කතාව මේ යන කතන්දරේ අර්ධ සත්‍යක්. මොකද හේතුව දැනට රජය කල්පනා කරගෙන යනවා ව්‍යාපාරිකයින්ට සහනයක් දුන්නා වගේම රැකියා කරන අඩු ආදායම් අයට සහනයක් දෙන්නට. ඒ පිළිබඳ සාකච්ඡා මට්ටමේ තියෙනවා, ඒ පිළිබඳ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. නමුත් ඒ දෙන ක්‍රමය, ඒ දෙන්නේ කාටද, ඒ දෙන අයට තිබිය යුතු සුදුසුකම් මොනවාද, ඒ දෙන අය ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද කියන එක මේ වෙනකල් මේ රජය තීරණය කරලා නැහැ. මොන ආකාරයෙන්ද ඒක ඉල්ලුම් කරන්න කියන එකත් තාම ඔබට ඉල්ලුම් කරන්න දෙන්නේ කියලා නැහැ. බොහෝ විට අප්‍රේල් මාසේ පළවෙනි සතිය මැද සෝ අවසානය වෙනකොට ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න පුළුවන් කමක් වෙයි. බොහෝ විට ඉම්ස ආයතනයේ හරහා ඔබට මේක ඉල්ලන්න පුළුවන් වෙයි. මතක තියාගන්න ලබෝරින් නේරෝ කරන අයට කියලා එක කොහෙවත් නැහැ. කියන්නේ මත්තම් කන්ත්‍රාත්තු ගන්න නැතුව වැඩ කරන අයට ඒක ලැබෙනවා කියලා නැහැ. ඔබට රැකියාවක් තිබුණත්, රැකියාවක් තිබුණ නැතත්, ඔබ අර්ධකාලීන රැකියාවක් එහෙම නැත්නම් part time jobs කරන අය වේවා, domestic කරන අයට, එහෙමත් නැත්නම් අනිත් වෙනත් රැකියාවන් කරන අයට හැම කෙනෙකුටම මේක ලබා ගන්න පුළුවන් දෙයක්. මේකට කියනවා ready to emergency කියලා. ආපදාවකදී ඔබට දෙන සහනයක් හැටියට තමයි මේක සලකන්නට වෙන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා, කලබල යුතු නැහැ. මම හිතන්නේ ගොඩක් මේ බොරුවට මේ සමාජ ජාල මාධ්‍ය හරහා යන මේ තොරතුරු පිළිබඳව ඔබ දන්න අයවත් දැනුවත් කරන්න මේක මෙහෙම නෙමෙයි කියලා. මොකද බොහොම ශ්‍රී ලාංකිකයින් කලබල වීමක් තිබුණා කියලා අපි දැක්කා. ඊළඟ දේ තමයි විශේෂයෙන් වෙරෝනා, මේ වෙරෝනාවට සහ මම හිතන්නේ ඉතාලිය අනිකුත් නගරවල මෙන්න මේක බොහෝම අයගේ WhatsApp Viber ඔස්සේ ඔබට ලැබෙනවා කියලා මේවා කරා. මේක බොහෝ අය හිතනවා මේ ඉම්ස ආයතනයේ සලකුණ මෙතන තිබෙන නිසා මේක ඉම්ස ආයතනයෙන් ඔබට එවන ලියවිල්ලක් අයදුම් පතක් මේක පුරවලා යවන්න කියලා. මේක එහෙම දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා යම් ආයතනයකින් ඔබට එවන ප්‍රචාරණ දැන්වීමක්. මේගොල්ලන් ලොකු වැරද්දක් කරලා තියෙනවා. ඉම්ස ආයතනයේ ලෝගෝ එක මෙතන පාවිච්චි කරලා තියෙනවා. මේක දැනට මට මේ ලැබිලා තියෙන කොලේ හැටියට ස්ටුඩියෝ මෆිස් සෝලි කියන ආයතනයේ මේ ලසීසේ වෙරෝනාවට තියෙන ආයතනයක්. මේගොල්ලන් මේක මේ WhatsApp Viber හරහා මේක මේ සංක්‍රමණය වෙනවා. නමුත් මේක ඇවිල්ලා අයදුම් පතක් නෙමෙයි. කොයිම වෙලාවක ඉම්ස ආයතනයේ ඔබේ නිවසට අයදුම් පත් එවන්නේ නැහැ. ඒ නිසා අයදුම් පත් ඉදිරිපත් කළ යුත්තේ ඔබයි. ඒ නිසා මේ වැනි දේවල්ට රැවටෙන්න එපා. විශේෂයෙන් තවත් බොහෝ දෙනෙක් මට කතා කරලා කිව්වා එක එක වෙබ්සයිට් තියෙනවා කියලා. ඒ වෙබ්සයිට් වල ස්පේස් කරන්න කාඩ් එකක් ඔබට නොමිලේ ලබා දෙනවා කියලා. සමහර වෙලාවට ඒවල ඔබ නොදැනුවත්ව ඔබගේ ජංගම දුරකථනයේ තිබෙන මුදල් පවා කපා ගන්න පුළුවන්. ඒ වගේ වංචනික දේවල් තියෙන්නේ. ඒ නිසා ඔබ බොහොම පරිස්සම් වෙන්න, සුපරීක්ෂාකාරී වෙන්න මේ වගේ දේවල් වලදී. ඊළඟට ඔබ දැනුවත් කර යුතු අවසාන දේ තමයි කාගේ හරි පෙරමිසිස් සොජෝර්න් එකක් ජනවාරි මාසයේ 31 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 15 වෙනිදා වෙනකල් කල් විකුත් වෙන්නට තියෙනවා නම්, ස්කදීර වෙන්නට තියෙනවා නම්,
ඒගොල්ලන්ගේ ඒ කල්ලිකුත් වීමේ දිනය මේ රජය විසින් ජුනි මාස 15 වෙනිදා දක්වා දික් කරලා තියෙනවා. ඉන්සාව ඔබ ඔබගේ පර්මිසිස් ජෝර්න එක අලුත් කරත් නැතත් එහි වළංගුභාවය දැනට අපිට දීලා තියෙන විදිහට ජනවාරි 31 ඉඳලා අප්‍රේල් මාසේ 15 වෙනිදා වෙනකල් ඒක කල්ලිකුත් වෙනවා නම් එහි වළංගුභාවය බලපවත් වෙනවා ජුනි මාසේ 15 වෙනිදා වෙනකල්. ඒ නිසා විශේෂයෙන් මේ පණිවිඩය ලංකාවේට ගියායටත් වැදගත් වෙයි. ඔබගේ පර්මිසිස් ජෝර්න එක මම කියන්නේ අදාළ ආයතන දැනුවත් කරයි. ඔබ දැනුවත් වෙ ඉන්න ඒ නිසා ඔබගේ පර්මිසිස් ජෝර්න එක ජුනි 15 වෙනිදා වෙනකල් ඔබ කලබල විය යුතු නැහැ. ඔබට ඒක රිනියු කරන්න හම්බුනේ නැත්නම් ඔබට තව ඉදිරියේදී ඒක අලුත් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් අපි මේ සහන ඔබට ශ්‍රී ලාංකීය ඔබට ලබා ගන්න හැකි වෙන ආකාරයෙන් හරි ආකාරයෙන් විශේෂයෙන් නිත්‍යානුකූල මේ රජයේ විසින් නිකුත් කරන නිවේදන මත පදනම් වෙච්ච තොරතුරු ලබා දෙන්න අලුත් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ඔබ හැම කෙනෙකුටම සුබ දවසක් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.